සක්විති මහා ගෙදරට එද්දි සුරම්‍ය ගෙදර උන්නේ නැත. සක්විතිගේ වාහනේ මිදුලේ නවත්තද්දි හිමාලි ගැස්සුණාය. ඇහැ උන්නේ සාලේ රූපවාහිනිය බලමිනි. කෙටා සක්විති හිමාලියේ ඊතරම් ගණන් නොගෙනම කුස්සියට ගියේ. අන්නා තනෝජත් කුස්සිය උන්නෝය. ආ සුදු මහත්යනේ. අන්නා සක්විතිය දැක කීවාය. මල්ලියෝ ડોක්ටර් ළඟට එක්කන් යන්න අන්නා. අම්ම නැද්ද? ලොකු නෝනා කොහෙටද ගියා සුදු මහත්යෝ? පොඩි නෝනා නම් ඔය හිටියා. අන්නා කිව්වේ සමච්චලේට. ඇහේ පොඩි නෝනා යයි කිව්වේ හිමාලිට. සක්විති සිනාසුනි අනුලාගේ කතාව තේරුම් ගනේ. ලොකු නෝනාව හොඳට අන්දවලා තියෙන්නේ. ඒකයි ලොකු නෝනා අරම මේ දනෝනටත් කිව්වේ. මගේ ගෑණි ඔවා ගණන් ගන්න නැහැ අන්නාකි. නංගේ සුදු මහත්යට ඉඟුරුත එකක් හදන්න. අන්නා තනෝජාට කීවාය. මං කොල්ලට අන්දවගෙන ඉන්නම්. සක්විති උඩුමහලට යද්දි හිමාලි පහළ සිට සෝදසින් උන්නාය. ඇගේ හිත අසාමාන්‍ය වේගයකින් ගැහිමින් තිබුණි. කවුරුවත් විමුක්තිය බලන්නට නේන තරමට ඇය කැමැතිය. උඩුමහලට ගිය සක්විති ටික වෙලාවක් යනතුරු නේද්දි හිමාලි තවත් බියවුවාය. නැන්දත් ගෙදර නැ. මොනා කරනවද දන්නේ නැ. සාලේ අසහනෙන් එහෙට මෙහෙට ගිය හිමාලි උඩට ගියේ කරකියා ගන්නට දෙයක් නැතිවය. සක්විති විමුක්තියට කලිසමක් අඳවා එහෙට ගැලපෙන කමිසය තෝරමින් උන්නේ. සක්විති විමුක්තිය එළියට ගෙන යන්නට අඳවුණු දෙක හිමාලි තැති ගත්තාය. ඇගේ පපුව පුරා දහදිය ගලන්නට විය. හිමාලි කාමරයට ආ බව දැන දැන සක්විති අයව ගණන් ගත්තේ නැත. ඇහැ ගණන් ගත යුතු තරම් වටිනා කෙල්ලෙක්ද නොවන බව සක්විති දැන උන්නේ. මේ අයියව අයියේ හිමාලි ගොතගසද්දි සක්විති අල්මාරේ පළුව අල්ලාගෙන ඇහැදෙස ප්‍රබල බැල්මක් හෙළුවේ. එහි බැල්මේ තදටම හිමාලි බිම් බලාගත්තාය. ඇයි මොකද නංගේ? සක්විති එකවිටම වගේ ඇසුයේ. මට පාට් එකට වගේ එන්නේ. හොඳයි බලමු. හිමාලි අතවන්තය සිතා ගත්තාය. අයියව කොහෙද එක්කන් යන්නේ? ලොකු අයියේ. හිමාලිගේ ප්‍රශ්නේ සක්විතිගේ ලේ කුපිත කළේ. ඔහු හිමුත්තිට අත්කට කමිසය තෝරාගෙන ඔහු වෙත ආවේ කතාබහකින් තොරවය. අයියට බඩගිනිත් ඇති. හවසට බිස්කට් මොනහරි කවලා තේ පොවනවනේ. සක්විති විමුත්තිට අත්කොට කමිසය අන්දවා එහි බොත්තම් පියවමින් උන්නේ. සක්විතිගේ මේ නිහඬ බව හිමාලගේ බඩපපුව මුචා දැම්මේ. ඔහු තව ටිකකින් විමුක්තිය පිටතට රැගෙන යන බව ඇය දනී. සක්විති විමුක්තියට කමිසය අන්දවා ඔහුගේ හිස පිරනට පණාව ගත්තේ. විමුක්තිය සිනාසුනේ සක්විති දෙස බලාය. සක්විති දුකින් මෙන් සිනාසි විමුක්තිගේ කම්මුල් අත ගෑවේ. හිමාලි පත්වන්නේ දැඩි අසරණ තත්ත්වයකට. සක්විතිව නවත්තන්නට තමාට බැරිව ඇය දනී. උදේ ඇඟත් ටිකක් රස්නෙට තිප්පා. අයියව මහන්සි කරන්න හොඳ නෑ නේද ලොකු අයියේ? සක්විති සිනාසුනේ. ඔයා මෙහෙට ආවේ මොකටද? ආ හිමාලි. සක්විති බලාපොරොත්තු නො මොහොතක ඇසුයේ. කියන්න. හිමාලි පිළිතුරක් නොදී බිම්බලා ගත්තාය. මුන් ඔක්කොම අර වර්ෂා කියන බැල්ලිට මත් වෙලා ඉන්නේ. ඒකේ මායමක්ද කොහෙද? මාවත් හරහට පේන්නේ ඒ ගෑණිමම ඇඟේ තියන් ඉන්න නිසා. හිමාලි සිතේම වෛරේණි. ඉන්න කාලේ මෙයාගේ ගෑණිගේ කකුල් ලෙවකක ඒක ඉන්නේ ඇති. අම්මා කිව්ව විදියට නම් හිමාලි මෙහි ආවේ මෙහි නවතින්න. නැවතිලා කැම්පස් යන්න නේද? හිමාලි කතා කළේ නැත. ඔයා නංගි ඒ ආපු වැඩි කරගන්න. මං කර කර හිටපු රස්සයමු තස්සුනේ මේකව සනීප කරගන්න. තේරුණාද? මායි මුයි අවුරුදු 20 ගානක් ඒ කැඳේ නිදාගත්තේ. වහට වඩා මම මෝගේ මල්ලිගෙන දන්නවා. මම ඔයාට එදත් කිව්වා. මටත් වඩා මූට ආදරය කරන කෙල්ලෙක් තාමත් ජීවත් වෙලා ඉන්නවා. සක්විති කිව්වේ විමුත්තිගේ අතොල්ලෝසු ඔහුට දමා විමුත්තිට සපත්තු දමන්නට ඔහුගේ පයපාමුල ඉඳගනිද්දී. ලොකු අයියා කියන්නේ මම විමුත්ති අයියව බලාගන්න එක වැරදි කියලාද? මේ මගේ තයියනේ. සක්විති කතා කළේ නැත. ඔහු නිහඬවම විමුත්තිට සපත්තු දැම්මේ. රයිට් කොල්ලෝ අපි යන්. සක්විති නැගිටමින් කීවේ. කොහෙද අයියව එක්කන් යන්නේ?
හිමාලය ඇසේ ඉවසා ගන්නට බැරිම තැනේ. හිමුත්තිගි උරතලින් අල්ලාගෙන සක්විති ඇදස බැලුවේ තරමක අමනාපයකිනි. මේ මගේ මල්ලි, මං මොකටද වාට උත්තර බඳින්නේ? මං කැමැති තැනක මගේ මල්ලි වරන් යනවා. හිමාලි සක්විති දෙස බැලුවේ ඉවසාගත නොහැකි කේන්තියකිනි. එහෙත් ඇයට කර කියා ගන්නට දෙයක් නැතිවිය. ඇය ඉහළ මාලයේ සිට සක්විති විමුක්තිය පහළට රැගෙන යන අයරු බලා උන්නේ දැවෙමිනි. මට දෙන මේ දුකට මං උඹලා ඔක්කුමල්ලන්ගෙන් පලිගන්නවා. හිමාලි වෛරයෙන් සිතුවාය. කාලකට පස්සේ අපේ පරණ සල්මන් ඛාන් ඇවිත් අනුලා හදාගෙන ආත ඒක සක්විතිර දෙමින් කීවාය. සක්විති ඇහෙන් අනුලාට හිමාලිව පෙන්වාය. හොඳකට නෙමේ බලන් ඉන්නේ. අනුලා පහත්තනින් කීවාය. සක්විති තේකෙන් භාගයක් බේ ඉතිරි භාගේ විමුක්තිට පෙව්වේ. අනුලා විමුක්තිය අත ගෑවේ ඇත්තටම දුකිනි. වා ඉක්මනට සනීප වෙන්න ඕන. අපි හැමදාම දෙයියන්ට කියන්නේ එච්චරයි. අනුලා දෙස බලා විමුක්ති සිනාසුන ඇරෙන්නට කිසිවක් කීවේ නැත. කොල්ලව එකන් එද්දි රෑවෙයි කියලා අම්මටයි තාත්තටයි කියන්න අනුලක්කේ. ඩොක්ටර් ගාවටත් එක්කන් යන්න ඕන. මං කියන්නම් සුදු මහත්තයා. නිවසෙන් පිට වෙද්දි අනුලා විමුක්තිගේ හිස අත ගෑවාය. හිමාලි මේ සියල්ල බලාගෙන. මුන් මේ ඔක්කොම කරන්නේ මට රිද්දන්න. බලමු. හිමාලි සිතුවේ දැඩි අසහනයකිනි. වෛද්‍ය සමරනායක මහතා විශේෂඥ වෛද්‍ය සේවය ලබා දෙන නවලෝක රෝහලේ චැනල් ලාංසයට විමුක්තිය එක්කාගෙන යද්දී සවස 6 පමණ විය. වෛද්‍යවරයා විමුක්ති දෙස බලා උන්නේ සක්විති ඔහුට ලස්සනට අඳවාගෙන ආ නිසායි. ෂා, අද කොල්ල නළුවා වගේනේ. මොකද ගිය සති ආවේ නැත්තේ? වෛද්‍ය සමරනායක මහතා ඇසුවේ. ඩොක්ටර්, මගේ වයිෆ්ට බබා ලැබුණා. ෂා, මයි කංග්‍රැචුලේෂන්ස්. ඩොටෝ සන්. ද්‍රීක් ඩොක්ටර්. කමක් නැහැ. වෛද්‍ය සමරනායක මහතා විමුක්තිය සැහෙන වෙලා පරීක්ෂා කළේ. සාමාන්‍ය ප්‍රෝග්‍රස් එකක් තමයි තියෙන්නේ. මදි. ට්‍රීට්මන්ට් වැඩි කරන්න වෙයිද ඩොක්ටර්? එහෙම කළා කියලා ප්‍රෝග්‍රස් එකක් එයි කියලා කියන්න බෑ. ස්පෙෂල් සයිකෝ තෙරපි වගේක් තියෙනවා. අපි ඒ ටික පටන් ගමු. මං අර කිව්ව දේ ගැන සක්විති බැලුවේ නැද්ද? එකවරයකු මැද සක්විතිර හිතා ගන්නට බැරි විය. ඒ කිව්වේ ඩොක්ටර්? අර විමුක්තිගේ ගර්ල් ගැන. අපරත් තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක ඩොක්ටර්. එයාව හොයාගන්න පුළුවන් වුණේ නැහැ. අනික ඩොක්ටර්, ඇයි? ඒ නංගි මල්ලී එක්ක සම්බන්ධ වෙනවට අම්මා කොහෙත්ම කැමති නැහැ. ඒ වෛරේ ලොකුයි පුතාගේ ජීවිතයට වඩා නේද? තේරුම් ගන්න නැහැ ඩොක්ටර්. හිතට ලෙඩක් ආවම හිත සම්බන්ධ හොඳම ස්පෙෂලිස්ට් ඩොක්ටර්ට වඩා ආදරය කරන කෙනා හොඳ ඩොක්ටර් කෙනෙක් වෙනවා. ඇත්ත ඩොක්ටර්. මොනා කරන්නද නේද? අපි තෙරපි එක ලබන සතිය පටන් ගමු. සතියකට දෙවතාවක් පාන්දරම ගේන්න ඕන. ප්‍රශ්නයක් නැහැ ඩොක්ටර්. සක්විතිට අමාරු නම් වෙන කෙනෙක් එක්ක හරියවන්න. මම්මගේ ජොබ් එකනුත් රිසයින් වුණා ඩොක්ටර්. වෛද්‍යවරයා සක්විති දෙස බැලුවේ පුදුමෙනි. තම සොහිරාට වූ මේතරම් ආදරය කරන සොහිරන් දුර්ලභය. ඩොක්ටර්, කියන්න සක්විති, ඩොක්ටර් සිංගප්පූරුවට මල්ලිගේ රිපෝර්ට්ස් ඇරියා නේද? ඔව් සක්විති. රිප්ලයි එකක්. මං හිතන්නේ ඇවිත් ඇති සක්විති. මං මාසකින් විතර මගේ මේල් මොනවත් චෙක් කළේ නෑ. එච්චර වැඩ. අද චෙක් කරලා කියන්නම්. එහෙම වුණත් මල්ලිව එක්ක යන්න පුළුවන්ද? පුළුවන් ඩොක්ටර්. කොහොමත් එහෙ ගිනියන එක හොඳයි. මේ පහසුකම් මදි. මං අදම බලන්නම්. මං කැමති ඩොක්ටර්ත් අපිත් එක්ක සතියකට හරි යන්න එනවනම්. මං වේදන් ඔක්කොම බලාගන්නම් ඩොක්ටර්. පුළුවන් මේ සක්විති. කොහොමටත් මටත් යන්නම වෙනවා. විමුක්තිගේ හිස්ටරි එක එයාගේ ඩොක්ටර් විදියට මම දෙන්නම ඕන. Thanks ඩොක්ටර්. හැබැයි රජෝ, මාස 4-5 කේ ඉන්නම වෙයි. මට පුළුවන් ඩොක්ටර්. මම හිතුවේ වයිෆයි බබයි එක්ක මෙහි නවතින්න. ඒක හොඳයි. සක්විති නවලෝක රෝහලෙන් පිටට ආවේ තරමක සතුටකිනි. අක්කයි මායි දුවයි එක්ක යන් සිංගප්පූරුව.
මං ඕ සනීප කරගෙන මිසක් ආය ලංකාවට එන්නේ නැහැ. සක්‍රීති වාහනේට නැග කිව්වේ සතුටිනි. මොකද කියන්නේ කොල්ලෝ? යන්ද රහීමා එක පැත්තේ පරාටයක් කාලා ඉන්න. රහීමා යනු ඉස්සර සක්‍රීතිත් විමුක්තිත් නිතර යනේන කොළඹ තර්ස්න විද්‍යාලයේ ඉදිරිපිට වූ මුස්ලිම් හෝටලයකි. විමුක්ති සිනාසුනේ. යන් ගින් පරාටයක් කාලා ටින්කිරි තේපාරක් බීලම යන්. සක්‍රීති විමුක්තිගේ හිස අතකා කීවේ එක්පරිම මල්ලීට සිංගප්පූරුවට යාමට කටයුතු සැලසුම් කළ යුතුය. සියල්ලට පෙර සිංගප්පූරුවේ නවතින්නට තැන සූදානම් කරගත යුතුය. සක්‍රීති සිටියේ සිංගප්පූරුවේ කාගෝ ව්‍යාපාරයක් කරන ඔහුගේ හිත මිතුරුක වන හර්බීටද අමතන්නටය. ඔහු සක්‍රීතිගේ පමණක් නොව විමුක්තිගේද හොඳ මිතුරෙකි. අපි හර්බීට කතා කරලා සිංගප්පූරුවේ ඉන්න තැන සෙට් කරගමු. උඹට එහෙදි හොඳට සනීප වෙයි මල්ලි. ඒක ෂුව. සක්‍රීති පාර දෙස බලාගෙන යන විමුක්තිට කිව්වේ සතුටින්. රහීමා හෝටලේ ඉන්න සියලුම මුස්ලිම් වේටර්වරුන් විමුක්තිව සක්‍රීතිව තඳුනායි. ඒ ඇඳුනුම්කම එන්නේ ඔවුන් පාසල් වියේ සිටේ. ආ පුංචි මහත්තයලා එන්න කාලෙකින්. මුස්ලිම් වේටර්වරුන් අයියාවත් මල්ලියවත් පිළිගත්තේ ඇසේ ගියමනි. කොහොමද නානා කාලෙකින් ආයේ පරාටයක් කාලා යන්න? විමුක්ති වේටර්වරුන් දැස බැලුවේ පුදුමෙනි. මානසික ලෙඩකින් පෙන්නද විමුක්තිට අසනීපයක් ඇති බව පිටතින් බලන කෙනෙකුට පෙනෙන්නේ නැත. පුංචි මහත්තයා අපිත් එක්ක තරහ වෙලා වගේ මුස්ලිම් වේටර් මහතෙකු කීවේ. මුස්ලිම් වේටර් මහතෙකු කීවේ විමුක්ති වෙනදාමින් මුණ බලා සිනා නොවු නිසායි. මල්ලිට අසනීපයි නානා. අසනීපයි? මොකද්ද මහත්තයා? සක්‍රීති සුලෙන් විමුක්තිගේ අසනීපය පැහැදිලි කළේ. පීටර් වරුන් සියල්ලම වටවි ඒ දුක ඇසූහ. අල්ලා පිහිටින් පුංචි මහත්තයාට ඉක්මනට සනීපෙයි. ඔවුන් විමුක්ති දෙස බලා කිව්වෝය. පරාට ගේන්නද පුංචි මහත්තයා? ගේමු. සක්‍රීතිත් විමුක්තිත් මෙහි ආ විට පරාටා කන්නේ එහි ඇති උණු පරිප්පු සමගේ. එහෙතද සක්‍රීති පරාටා කැබලි කඩ විමුක්තිට පරිප්පු සමග දවටා කෙව්වේ. ඒ දෙස හෝටලයේ මුස්ලිම් වේටර්වරුන් බලාහුන්නේ දුකිනි. කොහොමද පරාටා? ඔබට මතකද ඉස්සර අපි ඇවිත් කනවා? පුරුදු රසේ මතක් වීද විමුක්ති සිනාසුනේ. එහෙම ඔහු පරාටා දෙක තුනක් ආශාවෙන් කෑවේ. නානා හොඳ ටින්කිරි තේ දෙකක් දාමු. පුංචි මහත්තයට අසනීපයි කියලා හිතන්නවත් බෑ නේද මහත්තයා? ඒකනේ නානා. අල්ලා පිහිටයි. ඔහු තවත් වතාවක් කීවේ. නානා අපේ නෝනාට කොත්තුවකුත් දාමුද හොඳට? සක්‍රීති කිව්වේ විමුක්තිට ටින්කිරිතේ පොහක් දීයේ. මේදා රහීමා හොරලිය කොත්තු කන්නට ආසේ. බෂුවර් එකටම කෙල්ල එක්ක මෙහෙට ඇවිත් කන්න ඇති. ඔබට මතක නැද්ද? ආ මල්ලි. සක්‍රීති අසුදේට කිසිවක් නොපවසා විමුක්ති සිනාසුනි. ඇත්තටම වතාවක් දෙකක් විමුක්තිත් වාර්ෂාත් රහීමා හෝටලෙට ආවෝය. වතාවක් පැමිණ දෙන්නා දවල්ට බුරියානි කෑවෝය. තවත් වතාවකදී පැමිණ දෙන්නා ආපස් සීනි සම්බෝලත් කෑවෝය. සක්‍රීති විමුක්තිව යලි මහගෙදරට එක්කාගෙන ආවේ. ඔහුගේ නිවසටත් කොල්ලාව එක්කාගෙන ගොස්ය. මෙහිදා විමුක්තිගේ හිස අතගාමින් සැහෙන වේලාවක් උන්නාය. මෙහෙම ආවම ඉස්සර වගේමයි. අසනීපයක් ලෙඩක් තියෙනවා කියලා කියන්නත් බෑ. ඩොක්ටර් කිව්වා නළුවා වගේ කියලා. අපිට කොල්ලාව ඉක්මනට සිංගප්පූරු එක්ක යන්න පුළුවන් වෙයි බබා. ඩොක්ටර් එන්නම් කිව්වා අපිත් එක්ක. අනේ හොඳයි. අපි එක්කන් ගිහින් සනීප කරගෙන එමු. අතේ තියෙන ඔක්කොම සල්ලි ටික ගියත් කමක් නැහැ. එහි අතින් තමාට ලැබුණේ කොතරම් හොඳ බිරිඳක්ද සක්‍රීතිට සිතේ. අද ඩොක්ටර් ඇහුවා කෙල්ලගෙන. ඒ තරම්ම කෙල්ල වැදගත් ඇති. බලමු. මල්ලි වඳ අඳගෙන එද්දි හිමාලි ආව මාත් එක්ක කතාවට. ආ කොල්ලව අරන් යනවට කැමැතිම නෑ ගෑණි. පිපිරි පිපිරි හිටියේ. මට අනුලක්වත් කතා කළා. හොඳ කට ගෑණි. පුදුම කතා මංජුලාටත් කියලා තියෙන්නේ. බලන් ගියාම මංජුලාගේ කට හොඳයි. කාගේ කාගෙත් කටවල් මම ඉක්මනටම වහනවා බබා. ඔයා හිමීට සිංගප්පූරුව යන්න ලෑස්ති වෙන්න. අමුතුවෙන් ලෑස්ති වෙන්න දෙයක් නෑ මහත්තයෝ.
හිට යනවනම් මට අදරෑ කියන්න. බඩු ටික ලෑස්ති කරගන්න. ඒකත් ඇත්ත. සිංගප්පූර බඩු නැතුවේ මං හබියට කතා කරනවා හෙට. නවතින තැන ලෑස්ති කරන්න. සක්විති විමුක්තිය මහගෙදරට රැගෙන යද්දි රැ 10ටත් කිට්ටුය. හිමාලී වෙනතුරු උන්නේ පුදුමාකාර වෛරයකින් පැලෙමිනි. හැරෑට කෑවේවත් නැත. විමුක්ති නැතුව ගත කළ පැය 4-5 තුල තමා ඇත්තටම ජීවත් නොවූ බව ඇහැට දැනේ. වා නැතුව මට මේ පැය 4-5ත් ඉන්න බෑ. ඉතින් කොහොමද මම ඔයා නැතුව ජීවත් වෙන්නේ? වෙනදා 8ට හරියට මං කවනවා. බලන්න තාම නෑ ලොකු අයියා ආවේ. එහෙම අයියෝ බඩගින්න තියන්න හොඳ නෑ නැන්දේ. හිමාලි ගතු කීවාය. පොඩි පුතාව ටිකක් වෙලා අරන් ડોක්ටර් බලනානේ පුතේ. අයියා එහෙත් එක්ක යන්නේ නැති. අන්තිමට මහන්සි කරලා අසනීප වැඩි වෙනවා. හිමාලගේ මේ කතාව කාර්යාල කාමරේ උන් මොරගොඩ මහතාද අසාගෙන. අපි ඔක්කොටම වඩා ලොකු පුතා පොඩි පුතාට ආදරේ. එයාට ඒ වැඩ නිදහසේ කරගන්න දෙන්න. කොල්ල රස්සාවනොත් අස්සුනේ පොඩි පුතා නිසා. මොරගොඩ මහතාගේ කතාවට කිසිේ කිසිවක් කීවේ නැත. එහෙත් හිමාලි බිම් බලාගෙන බිමට රැව්වාය. එයා ආස එයාගේ නංගි ගිදුව මේ ගෙදරට එනවනම් වෙන්නේ නැති. හිමාලි සිටියේ වෛරයෙනි. සක්විති කොල්ලාව තරගෙන මහ ගෙදරට ආවේ ඒත් සමගයි. විමුක්තිය දෙක මොරගොඩ මහතාට දුකක් දැම්මේ. ඕ එනදා මෙන් අද ලස්සනේ. පොඩි පුතා සනීප වෙලා ආවා වගේ. ඔහු සැටි ඉඳෝ විමුක්තිගේ හිස අතගා කීවේ. මම ඉක්මනට මල්ලිය සනීප කරලා ගේනවා තාත්තේ. බලමු සනීප කරන හැටි. හිමාලි සිතින් කීවාය. ડોક્ટર මොනාද ලොකු පුතා කිව්වේ? සුරම්ම ඇසුවාය. ළමන සති අලුත් ට්‍රීට්මන්ට් එකක් පටන් ගන්නවා කිව්වා අම්මේ. ඒක හොඳයි. සතියකට දෙපාරක් පාන්දර මල්ලියෝ හොස්පිටල් අරන් යන්න ඕන. ඒ ගමන් ડોક્ટર මල්ලියෝ සිංගප්පූ අරගෙන යන්නත් බලනවා. හිමාලගේ ලය ගැස්සින. තේයනේ රට ගිනියන්න. එහෙම කොහොමද වෙන්නේ? ඇයගේ පපුව අසාමාන්‍ය ලෙස වෙවුලන්නට විය. දැන් දරුවත් ඉන්නේ එකේ ඔයා කොහොමද පුතේ? මොරගොඩ මහතා ඇසුවේ. හිතමු තාත්තේ මේක මෙහෙම ඉඳිද්දි මොන සතුටක්ද? බත් කටක් කන්න බෑ. කඳුළු පිරෙනවා. සක්විති කියද්දි සුරම්මයාගේ පමන අන්නවා. මොරගොඩ මහතාගේ දෑස්වලද කඳුළු පිරුණි. මං හිතේ මේ දවයි දුවයි එකගෙනම සිංගප්පූ යන්න. එහි නවතින්න වෙනවා මාස 6ක් විතර. හිමාලය වෙවුලන්නට විය. මුළු ලෝකෙම තමාගේ හිස මතට කඩාගෙන එන සයක් ඇයට දැන්නේ. ඉතින් මේද කැමැතිද දරුවත් එක්ක යන්න? මේ දරුවා ලැබිච්ච ගමන් ඒ ගෑණි මාත් එක්ක අපායට හරි යන්නේ අයියම් මේ. සක්විති කිවි එබ මනකි. කවුරුත් එහෙසේ නැවතයි කිවි නැත. මොන ප්‍රශ්න තිබ්බද තම ලොකු පුතාට තමාටත් වඩා මේද ආදරේ බව සුරාමියා පවා දනී. තාත්තේ ලොකු පුතේ ડોક્ટરවත් එක්කගෙනම යන්න ඕන. ඒ හොස්පිටල් චාර්ජස් ටිකක් වැඩි. මං දන්නවා ලොකු පුතා. මහ ළඟ සල්ලි ටිකක් තියෙනවා. හම්බ කළේ උඹලා දෙන්නට. අර බැංකු පොත්වල මං සල්ලි දාලා තියෙන්නේ. එහෙම ඇති. මදිනන් ලොරි හරි විකුණලා මල්ලිය සනීප කරලා ගේන්න. එච්චරයි. සල්ලි ගැන ප්‍රශ්නයක් නැහැ. මාත් හිතුවේ ඒකයි තාත්තේ. අපිට ඉන්නේ මෙච්චරයි. සක්‍රීති කියද්දී සුරම්මයා කඳුළු පිරි දෙනෙතින් බලා උන්නාය. මේ ට්‍රීට්මන්ට් එක කරලා බලනවා. බැරි වුණොත් මල්ලිය අරන් යන්න. යන්න. මායි අම්මයි ගියාට පස්සේ බලන්න එන්න මෙහෙට. ඔව් එහෙම හොඳයි. අම්මයි තාත්තයි හිතන්න එපා. මම මල්ලිය බලා ගන්නම්. මම්මගේ දුව ගැන බලන්නෙත් මේකව සනීප කළාට පස්සේ. සක්‍රීති ওই ටික කියා නැගිට්ටේ. මල්ලිට මං කවල අරන් ආවේ අම්මේ. තේකක් දීලා බෙහෙත් ටික දෙන්න. මම යනවා. සක්‍රීති අම්මාටත් තාත්තාටත් වැඳ පිටව ගියේ. හිමාලි කාමරයට ආවේ ඇයට කලන්ත ගතියක් දැනුන නිසායි. එහෙම කොහොමද වෙන්නේ? ඔයාව මගෙන් ඈත් කරන්න මං දෙන්නේ නැහැ. හිමාලි සිටියේ වෛරේනේ. විමුක්තිට කවා ගෙනාව යයි සක්‍රීති කීවද හිමාලයේ ගණනකටවත් ගත්තේ නැත. රැ හිමාලි පැමිණ විමුක්තිට කවන්නට බත් බෙදද්දි අනුලා තනෝජාත් එදෙස බලා වුණේ පුදුමේනි. මේ ගෑණි හරි ඝනකම ගෑණියෙක්.
එයාගේ මතේ තමයි ඉන්නේ. අල්ලා සිතේ කෑම් බෙදා ගන්න හිමාලි දෙස බලාගෙන. පුංචි මහත්තයා දැන් කන එකක් නැහැ. මේ දන ඕන එහි ගියාම රහට හදලා කවනවා. අපේ කෑම් වලට වඩා පුංචි මහත්තයා මේ දන ඕනගේ කෑම් වලට කැමති. අනුලා කීවාය. හිමාලි අල්ලාගේ කතාව ගන්නකට ගත්තේ නැත. තේ එකක් හදලා පොවලා බෙහෙත් ටික පිව්වනම් හරි. අනුලා යලිත් කීවාය. හිමාලි අල්ලා දෙසට හැරුණේ ඇගේ හිතේ තිබූ තරහව සමගයි. කවන නොකවන එක මගේ වැඩක්. ඔයාලා ඔයාලගේ වැඩක් බලාගන්න. වැඩකාරයෝ ගෙදර අක්කලා වෙන්න යනවනේ මෙතන. හිමාලි ගියේ ওই ටික අන්නාට කියාය. අන්නාගේ දැස්වල කඳුළු පිරුණේ. මේ ගෙදර සක්විතිවත් විමුක්තිවත් මෙහෙදාවත් තමාට මෙහෙම කතා කරන්නේ නැත. ඔවුන් ඇත්තරම තමාට සලකන්නේ අක්කා කෙනෙකුට මිනි. ඔවුන්ට මේ තරම් බැඳී ඉන්නේ ඒ නිසාය. මේ වගේ පට්ටන්දරියෝ දකිදි තමා අර කෙල්ල කොච්චර රත්තරන්ද කියලා හිතෙන්නේ. දුප්පත් උනත් ඒ කෙල්ල කුමාරිකාවක්. මනුස්සකම් අතින් කෙල්ල හිටියේ මුන්ට ලං කරන්නවත් බැරි තැනක. අන්නාගේ නැගිනියට කීවේ කඳුළු ගලද්දී. ඔයාටවම කතා කළේ ඉන්න තත්ත්වය ගැනවත් හිතලද? තනෝජා කීවාය. බැල්ලියෝ එහෙම තමයි චූටි. අනුලා ඌල්ලාමින් කීවාය. වර්ෂාමිය ගෙදර ඉඳිද්දි ජීවිතේ කොතරම් ලස්සනද ඇහැට සිතුනේ. දවල් අපි පේස්ට්‍රි කෑවා. හරි රහ පේස්ට්‍රි වගේක්. දවසක් වාෂා කුඩා බ්‍රවුන් පේපර් පාසලයක් ගෙනවිත් කීවාය. ඉතින් මට කද්දි ඔයාව මතක් වුණා. සෝස් ටිකක් දාගෙන කන්න. හරි රහයි. ඒ සිනහස සීවි අන්නාගේ දෙනෙත් යලිත් එත්තිය. අද වෙන වැඩකට නෝ ලිමිට් එකට ගියා. ඉතින් ඒකේ අන්නාගේ ලස්සන පෑන්ටිස් තිබ්බා. මං ඔයාට දෙකක් ගත්තා. අනේ පෑන්ටිස්, ඉතින් ලස්සන වෙලා මොකටද? කවුරු බලන්නද ඔයාට? කියන්න බෑනේ. වාෂාට කියවේ නෑ. පසු දෙන්නාම විනාඩි 10ක පමණ බඩවල් අල්ලාගෙන සිනාසුමෝය. අතීතයේ දවස් එහෙමයි. ඒ දවස් සැලිත් මේ මහගෙදර නොවැදෙන බව සැබෑ. හදවතට මේසා දුකක් දැනෙන්නේ ඒකයි. ඔබ ඉන්න තැනක ලස්සනට ජීවත් වෙන්න ඕන. ඔබට ජීවිතේ වරද්දනවා නම් දේවාල කියන්නේ බොරු. අන්නා සිතුවාය. අනුලා කියවා හරිය. විමුක්ති හිමාලි කවන්නට ගිය එක බත් කටක්වත් කෑවේ නැත. ඔහු හිමාලි කවන්නට යද්දීම ඇගේ අතර ගැසුවේ. හිමාලයේ ගණනකට නොගෙන බත් කවන්නට උත්සාහ කළාය. හැට දුක විමුක්ති බත් නොකෑම නොවේ. අල්ලා කියෝ කතාව ඇත්ත වීමේ. කන්නකෝ මොනාද කරන්නේ? හිමාලි කීවාය. විමුක්ති කවන කවන කටට අතින් ගැසුවේ. කන්න මොන රස්තියාදුවේ එක එක ගොබ්බෑන් වලට ගිහින් කනේව මට වැඩක් නැහැ. ඊයේ පෙරේදා තමා කවන බත් එක විමුක්ති ආශාවෙන් කෑයරු සීවී හිමාලට දැන්නේ පුදුමාකාර වේදනාවකි. එයි නෑන අතගකා කිව්වද? ලැජ්ජ නැති ගෑණික්. තමන්ගේ මිනිහාගේ මල්ලිටත් ලව්. හිමාලියේ පිවිතුරු බැඳීම ගැන සිතුවේ එහෙමය. ආදරණීය බැඳීම් ගැන තුට්ටුවක්වත් දැන නොවුන් හිමාලි එහෙම කියා පව පුරවා ගත්තාය. එහෙනම් කන්නේ නේද? හිමාලි තරහෙන් නැගිට්ටේ වියුරෙන් මිනි. එහෙ මොහොතේ තනෝජා විමුක්තිට තේ එකක් හදාගෙන ආවාය. විමුක්ති නොකන බව දැන ඔහුට තේ එකක් හදායේ වී අන්ලාය. තනෝජා හිමාලි අත තිබූ බත් පිගාන දෙස බැලුවාය. ඇය අහකබලාගත්තේ කේන්තිනි. මට පොවන්න පුළුවන්, තියලා යනවා. තනෝජා විමුක්තිට තේ එක පොවන්නට යද්දි හිමාලි කෑගසා කීවාය. තනුජා කරබාගෙන කාමරෙන් පිටව ගියාය. පුංචි මහත්තයා බත් ඇටයක් කාලා නැහැ. තද වෙලා ඉන්නේ අර යට. පහතරා තනුජා අල්ලාට කීවාය. මන් දන්නේ නැද්ද මේ කොල්ලෝ ගැන? මෙයා එනවා මෙතන අපට උගන්වන්න. අල්ලා කීවේ සමච්චලෙනි. තේකත් මට තියලා යනවා කිව්වා. උඹව ගණන් ගන්න එපා. දෙවිල් හදාගෙන ඉන්නේ. ඒකයි ඔය. අල්ලා හිමාලයේ තාත්තේ සුද්ධ සිංහලෙන්ම කීවාය. තනුජා සිනාසුනේ තනිවමයි. හිමාලයට උණගන්නට මෙන් ආවේ. හැය වෙවුලන්නට ගියේ කවරදාකව නොහොලසිනි. අද සිදුව සිදුවෙන් පෙළම හැව පුදුමාකාර ලෙස පෙළා දැම්මේ. යනවද මවදාලා? මහරෑ හිමාලි විමුති ළඟටම වී හිතින් ඔහුගෙන් ඇසේ. විමුති උන්නේ තද නින්දකේ.
ඔයා කියයි ඔයා හිතලා මොනවත් කළේ නැහැ කියලා. ඒත් ඔයා මගේ ජීවිතයට මොකද්ද ලොකු දෙයක් කරලා. නැහැ කියන්න එපා. මට දැන් ඔයා නැතුව ජීවිතයක් ගැන හිතාගන්නම බෑ. හිමාලි ගෙවේ විමුති ළඟම ඉඳගෙන. එයාලා හදන්නේ ඔයාව සිංගප්පූරු එකගෙන ගිහින් සනීප කරන්න. එතකොට මම ඔයා සනීප වෙද්දි මෙච්චර ආදරෙන් ඔයා ළඟට වෙලා ඉන්න මේ චුටි නංගිව ඔයාට මතක නැහැ. අනේ මම මැරි. හිමාලි ඇත්තටම අසාමාන්‍ය ලෙස බියපත් වුණාය. මෙයාගේ ප්‍රථම ප්‍රේමය ඒක පාර්ශ්වික ප්‍රේමයක් යැයි හැරි හිතෙන්නේ නැත. ඔයා මේ මුළු රෑම මේ පපුවට ඔලෝ තියන් හිටියේ. ඔයා හිතන්නේ මට මොනවා හිතෙන්නේ නැද්ද? මං නිදි නෑ. මට හැඟීම් නැද්ද? මහත් ගෑණියෙක්. මං ලොකු දුකක් වින්දේ. ඒත් ඒ ඔයා වෙනුවෙන්. හිමාලි විමුක්තිය අතගෙන ඇගේ රෑඳුමින් පමණක් වැසුණු පපුවට තබාගෙන කීවාය. ඊයේ වගේ රැක මොනහරි වුණා නම් මං ඒ දේ ආදරෙන් බාරගන්න උන්නේ. ඔයාට මේවා දුන්න කියලා මට දුකක් නෑ. මේවා ඔයාගේ දැන්. පපුව තෙරපාගෙන දරුණු දුකක් කෙනු හිමාලයට දැනේ. ඒ දුකෙන් හදවත පමණක් නොව මේ ශරීරයද ගිනි තබා ඇත. මාව දාලා යන්න එපා විමුක්ති. මම ඔයාට කාටත් වඩා ආදරෙයි. හිමාලය අසහෙන් මෙන් විමුක්තිය වැළඳ ගත්තාය. විමුක්තිගේ පිරිමිල අයට පපුවම තබාගෙන ඉඳිද්දි හිමාලට පුදුමාකාර ලෝභකමක් දැනෙන්නේ. ඔයා මගේ වුණොත් මගේ ජීවිතේ කොච්චර ලස්සනද? ඔයා සදාකාලික ලෙඩෙක් වුණත් මට කමක් නැහැ. හිමාලයගේ නිර්වත් පාදයක් විමුක්තිගේ වතට දමා ගනිමින් කීවාය. ඇහැ ඇත්තටම උන්නේ උමුතෙන් මෙනි. ශරීරයෙන් එන අසාමාන්‍ය ආවේගය ඇහැ විමුක්තිගේ පරෝ ඉඳුරන් අභියස තබාගෙන උන්නේ පුදුමාකාර අපහසුවකිනි. මං විඳින දුක පේන්නේ නැද්ද රත්තරන්? ඇයි මෙහෙම දුක් දෙන්නේ? ඔහුගේ වත අසහෙන් මෙන් සිප ගනිමින් හිමාලි කියා ගත්තාය. විමුක්තිය කෙසේ හෝ ලබා ගැනීම පුදුමාකාර ආවේශයකින් හිමාලි දැවුණාය. ඒ වෙනුවෙන් මේ ජීවිතේ කවරක් හෝ පරිත්‍යාග කරන්නට ඇය තුන් හිතින්ම සූදානමින් උන්නාය. බැරිම වුණොත් මම කාගෙන් හරි බඩට බබෙක් අරන් ඔයාගෙන් ලැබිච්ච දරුවෙක් කියලා හරි කියනවා. මට මොනව වුණත් කමක් නැහැ. මං ඒ දේ කරනවා. හිමාලි එවැනි දේවල් පවා සිතුවාය. විමුක්තිය ලබා ගැනීම හැර ඔහු ලබා ගන්න මාර්ගය කුමක්ද කියා වැඩක් නැත යැයි සිතුවාය. දවසින් දවස මේ ලෝකේ ඔයා මගෙන් ඈත් කරන්න හදනවා. ඒත් මම දවසින් දවස ඔයාට ලං වෙනවා. මගේ අධ්‍යාපනයේ පවා මං දැන් ඔයාට කැප කරලා තියෙන්නේ. ටික සුසුමක් කියලා හිමාලි සිතුවාය. මට දැන් නිින්දක් නැහැ. සැනසීමක් නැහැ. ජීවිතයක් නැහැ. ඒ ඔක්කොම ඔයා නිසා විමුක්ති. ඔයා නිසා. ආව ලබාගෙන මිස මේ කෙල්ල ආයෙත් නුවර යන්නේ නැහැ. බලමු. එයාලා මගෙන් ඔයාව ඈත් කරන හැටි. ඔය කවුරුවත් මේ හිමාලි ගැන දන්නේ නැහැ. මං ආදරේ මැත්තේ මරාගෙන මැරෙනවා. හූල්ලමින් විමුක්ති දෙස බලා වුණු හිමාලි එසේ අදිශ්‍යාන කරගත්තාය.